We witnessed yet another day of downward trend in the stock market today, with a turnover registering around 689 million, which is the lowest turnover to date during this year, with a share volume of about 70 million shares. The biggest contributor to today's turnover was from Pan Asia Power, where we saw about 24.5 million share being crossed at 4.50 rupees by generating 119 million rupees, which represented about 16% to the day's turnover. The second highest contributor was coming from HVA, where about 959,000 shares changed hand by generating about 35 million rupees. And third was the John Keel's Holdings, the blue chip heavyweight, generating about 31 million rupees with about 155,000 share volume. The significant price movements which we experienced today was from Singhaputra, which gained about 15% to close at about 124.90, and then Radiant Gems also rose by about 12% to close at 146 rupees. The third was positive gains was witnessed on Candy Hotels, where share rose by about 7.8% to close at 227 rupees. And the declines, among the declines, the Udupusallava plantation went down by about 11% to close at 36.40 rupees, and Kalani Cable also dropped by about 10.9% to close at 8.60 rupees. We have observed once again today a lackluster performance, where most of the institutional investors and foreign investors are staying away. And the retail investors were trying to salvage whatever they could from the market by selling off and waiting to see some sort of a reversal in the market. What we feel is that this market condition will continue for a few more days until a rally begins towards positive territory. Kolombo kotas velanda pola මිලදර්ශකයන් වල පහත බැසීමක් අපි මේ දුරටත් දකිනවා. අද කොටස් වලද පොලේ මිලදර්ශකය දර්ශක 40කින් පමණ බැහැලා පහත බැස තියෙනවා. පිරිවැටුමේ ස්වභාවය මිලියන 689යි. මේ වගේ පිරිවැටුමක් මේ අවුරුදු තුල දක්වපු අවම පිරිවැටුම වශයෙන් අපිට හඳුල්ලා දෙන්න පුළුවන්. දවසේ ගනුදෙනු තුල අපි විශේෂයෙන්ම දැක්කා මිලියන 24.5ක කොටස් සංඛ්‍යාවක් පෑන් ඒෂියා පවර් සමාගමේ ගනුදෙනු වෙනවා රුපියල් 4.50ක මිලකට. ඒක ක්‍රොසින් එක වශයෙන් තමයි ගනුදෙනු වුණේ. ඊට අමතරව HVA කියන සමාගමේ කොටස් 9,59,000ක් පමණ ගනුදෙනු වුණා. ඊට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සමාගමේ කොටස් 1,55,000ක් පමණ ගනුදෙනු වුණා. දවසේ මිල උච්චාවචනයන් අතර මිල ඉහළගිය සමාගම් වලින් සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම 15%ක පමණ ප්‍රතිශතයකින් මිල ඉහළ ගියා. අවසාන වශයෙන් සමාගමේ කොටස් වලද ගනුදෙනු මිල 124.90යි. ඊට අමතරව රේඩියන් ජෙම් සමාගමේ කොටස් 12%කින් පමණ ඉහළ ගියා. අවසාන වශයෙන් දවස අවසානයේ කොටස් වල මිල සඳහන් වුණේ රුපියල් 146ක් වශයෙන්. තුන්වෙනුව කැන්ඩි හෝටල් සමාගමේ කොටස් 7.8%කින් පමණ ඉහළ ගියා. මිල සඳහන් වුණේ 227ක් වශයෙන්. අද දවසේ ගනුදෙනු වූ කොටස් සමාගම් අතර මිල පහළ ගිය සමාගම් වල විශේෂත්වයක් දකින්න පුළුවන්. ඒ තමයි උඩපුසල්ලාව ප්ලාන්ටේෂන් එහෙම නැත්නම් බැබලි කර්මාන්ත ආය සමාගමේ කොටස් 11%කින් පමණ මිල පහළ වැටුණා. එය දවස අවසානයේ මිල සඳහන් වන්නේ රුපියල් 36.40ක් වශයෙන්. ඊට අමතරව කැලණි කේබල් සමාගම 10.9%කින්
මිල පහල බැසල තිබුණා. මිල ගණන්වල ප්‍රතිශතයන් වූයේ මිල ගණන් සඳහන් වුණේ රුපියල් 80යි 160ක් වශයෙන් දවස අවසානයේ. ඊට අමතරව අපි දකිනවා මේ තත්ත්වය මේ දුරටත් තව දුරටත් පැවතේවි කියලා. විශේෂ හේතුන් වශයෙන් කියන්න පුළුවන් ආයතනික ආයෝජන ආයෝජකයින් සහ විදේශ ආයෝජකයින් මේ අවස්ථාවේ කොටස් වලින් පොරට නැඹුරු වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් හිතනවා තවදුරටත් මේ තත්ත්වය පවතී කියලා. ඊට අමතරව අපේ දේශීය සුළු ආයෝජකයින් තවදුරටත් විකිනීම් කරගෙන යනවා. මේ තත්ත්වය මේ දුරට පැවති වුණොත් කොටස් වෙළඳපොලේ නිල ගණන්වල පහත යෑමක් තවත් දුරටත් දකින්න පුළුවන් වේවි. හැබැයි කොයි අවස්ථාවක හරි විශාල වශයෙන් මිල ගැනීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර කොටස් වල වටිනාකම් අගයන් ඉතා ඉහළින් තියෙනවා. ඉතින් අපි අපේ ඇරයුම් ආරාධනය තමයි ගොඩක් ආයෝජකයන්ට මේක අවස්ථාවක් කරගෙන තියෙන හොඳ කොටස් වටිනාකම් වලින් වැඩි කොටස් මිලදී ගැනීමට පෙළඹෙන්න කියලා.